Hi guys, ඉතින් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා Snap Bozz YouTube channel එක වෙත. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඔයගොල්ලන්ට ඕනම භාෂාවකින් එන messages කොහොමද අපේ සිංහල භාෂාවට හරවගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් මම මේකට Google Translate එක භාවිත කරන්න ඇති කියලා. මේකට මම Google Translate එක භාවිත කරන්නේ නැහැ. මොකද කිව්වොත් ඔයගොල්ලෝ ලොකු ඉංග්‍රීසි වාක්‍යයක් අරගෙන Google Translate එක දාලා බලන්න. Google Translate එකට දාලා සිංහලයට පරිවර්තනය කරලා බලන්න. ඒක 100ට 100ක් හරි විදියට පරිවර්තනය වෙන්නේ. ඔයගොල්ලෝ මං කියනකට දාලා බලන්න ඒක 100ට 100ක් හරියට සිංහල භාෂාවෙන් පරිවර්තනය වෙන්නේ. ඉතින් මං දැන් කියලා දෙන්න යන දෙයින් ඔයගොල්ලන්ට පුළුවන් ඕනම භාෂාවක් සිංහලයට හරි විදියට 100ට 100ක් හරි විදියට පරිවර්තනය කරගන්න මෙන්න මේ වීඩියෝ එකේ. ඉතින් වීඩියෝ එක යන කලින් මතක් කරනවා වතාවම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න bell icon එක all දාලා තියාගන්න මේ වගේ වැදගත් වීඩියෝ දාපු ගමන් notification එක මාර්ගයේ ඔයගොල්ලන් ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ Google Play Store එකට යන්න. Play Store එකට ගිහලා මෙන්න මේ app එක search කරගන්න ඕගොල්ලන්ගේ අනිවාර්යෙන් තියෙනවා. ඉතින් මම පහළ description එකේ මේකේ link එක දාලා තියන්නම්. ඕගොල්ලෝ ඒ link එකෙන් ගිහලා මේක download කරගන්න. මම දැන් මේක download කරලා තියෙන්නේ. මම දැන් මේක open කරගන්නවා. ඉතින් මේ විදිහට 100ට 100ක් පිරෙනකම් අපි බලන් ඉන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මේ ටික next කරන්න. එක දිගට next කරලා let's go දෙන්න. ඕගොල්ලන්ගේ මේ විදිහට ඇඩ්ස් ප්ලේ වෙයි ඒ ඇඩ් කට් කරගන්න. ඉතින් මේ විදිහට ඕගොල්ලන්ට ඇප් එක බලා ගන්න පුළුවන්. ඕගොල්ලන්ට මේක ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන්. ඩික්ෂනරි එක තියෙනවා. ඉතින් මම දැන් මුලින්ම තියෙන ට්‍රාන්ස්ලේට් කියන එකට යනවා. ඉතින් ඕගොල්ලන්ට ගියාම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මෙතන. මෙතන ඉංග්‍රීසි කියලා වැටිලා ඇති. ඕගොල්ලන්ට සිංහල කියලා මේ පැත්තෙන් වැටිලා ඇති. සමහර විට ඕගොල්ලන් මෙතන වෙනත් භාෂාවල් තියෙන්න පුළුවන්. හරි. මෙතන මේ ඉංග්‍රීසි කියලා තියෙන වැටිලා තියෙන තැන මෙතන දාගන්න ඕනේ. මෙන්න මෙතන දාගන්න ඕනේ ලැන්ග්වේජ් එක තමයි අපිට මැසේජ් එක එන භාෂාව. ඒ කියන්නේ ඉංග්‍රීසි හෝ වේවා, තමිල් හෝ වේවා අපිට එන භාෂාව තමයි මෙතන දාගන්න ඕනේ. එතකොට මේ දෙවෙනි කොටුවට දාගන්න ඕනේ අපිට පරිවර්තනය වෙන්න ඕනේ භාෂාව. ඉංග්‍රීසි එකක් සිංහලටද සිංහල එකක් ඉංග්‍රීසි වලටද එන්නේ මේ විදිහට තමයි මෙන්න මේ දෙවෙනි කොටුවේ දාගන්න ඕනේ. ඉතින් මට එන්නේ ඉංග්‍රීසි වලින් මැසේජ් එක මම සිංහලට පරිවර්තනය වෙන්න තමයි දාලා තියෙන්නේ. හරි. මම දැන් මට ආපු ඉංග්‍රීසි මැසේජ් එකක් බලනවා ගිහිල්ලා මගේ WhatsApp එකේ. ඉතින් මේ විදිහට මගේ WhatsApp එකට මෙන්න මෙතන මට ඉංග්‍රීසි මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මම දැන් ඒක කොපි කරගන්නවා. කොපි කරගෙන ආයේ ඇප් එකට ගිහිල්ලා මෙතන පේස්ට් කරගන්නවා මම මේ විදිහට. ඔන්න මම පේස්ට් කරගත්තා. මේ විදිහට පේස්ට් කරගෙන මෙන්න මෙතන මේ තියෙනවා ට්‍රාන්ස්ලේට් කියලා. මෙන්න මේකේ බුවම ඕක ඔටෝම ට්‍රාන්ස්ලේට් වෙනවා. ඔන්න මම ට්‍රාන්ස්ලේට් ඔබනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන සිංහලෙන් සම්පූර්ණයෙන් ට්‍රාන්ස්ලේට් වෙලා තියෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට කිව්වා Google Translate එකේ 100ට 100ක් හරියට ට්‍රාන්ස්ලේට් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඔයගොල්ලෝ මේකේ වාක්‍ය ට්‍රාන්ස්ලේට් කරලා ඔයගොල්ලෝ Google Translate එකෙත් දාලා බලන්න මේකෙද හරියන්නේ ඒකෙද හරියන්නේ කියලා. ඉතින් මම ඔයගොල්ලන්ට කියනවා ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඒකත් කරලා බලන්න. මොකද මේ ඇප් එකේ 100ට 100ක් හරියට තමයි අපිට මෙතන ට්‍රාන්ස්ලේට් වෙන්නේ. ඉතින් ඕගොල්ලොත් අනිවාර්යෙන් මේක කරලා බලන්න. ඉතින් අයපාරක් මතක් කරනවා ආතම මාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න bell icon එක ඕල් දාලා තියාගන්න. මේ වගේ වැදගත් වීඩියෝ දාපු ගමන් notification යන මාර්ගයේ ඕගොල්ලන් ළඟටම ගෙන්න ගන්න පුළුවන්.